අපි තිබ්බොට කිව්වට ගොඩක් අය මේක හඳුන්වන්නේ තුර්කි බෙරි කියන නමින්. තුර්කි බෙරි ඖෂධීය වශයෙන් ප්‍රයෝජනවත් වෙන ශාකයක් හරියට හඳුන්වන්නේ. තිබ්බොට ශාකයක් මීටර 2ක්වත් උසට වැඩෙන අතර තෙතබනේ වැඩිපුර තිබ්බ තැන්වලදී මෙම ශාකය වැවීමේදී දිලි රෝගවලට ලක්වීමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි. මේ ශාකයේ වර්ධනයට හොඳින් අවරශ්මි අවශ්‍ය වන අතර මැටි හා දියාරු පස්ස යෝග්‍ය වන්නේ නැහැ. ගොඩක් ශ්‍රී ලාංකිකයෝ මේ තිබ්බොඩු වල තියෙන ඖෂධීය වටිනාකම ගැන දන්නේ නැහැ. මේ තිබ්බොඩු නිතර ආහාරයට එක් කර ගැනීමේදී අපට වැළඳ රෝග කීපෙන් ආරක්ෂා වෙන්න අපට පුළුවන්. යකඩ උරතාවය හෙව රක්තහීනතාවය කියන්නේ ලෝකේ පුරා දක්නට ලැබෙන රෝගී තත්ත්වයක්. රක්තහීනතාවයට විශේෂයෙන් බලපාන්නේ විටමින් D උරතාවයයි. රක්තහීනතාවයේ පෙළෙන පුද්ගලයෙකුට තද තෙහෙට්ටුව, කරකැවිල්ල, හුස්ම හිරවීම ආදී රෝගී තත්ත්වයන් දක්ින්න පුළුවන්. රක්තහීනතාවයෙන් පෙළෙන පුද්ගලයෙකුට නිදර තිබ්බට ආහාර ගැනීමෙන් ඒ රෝගී තත්ත්වය පාලනය කර ගන්න පුළුවන් කියලා අද විද්‍යාඥයෝ පව හොයාගෙන තිබෙනවා. ගෘහාර්ශිතව මේ තිබ්බට වගාව ආරම්භ කිරීමේදී ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ශාක පත්තවල පණකොටු හැදින එක. ගොඩක් දෙනෙක් ඒ සඳහා රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා. තදින් සූර්යාලෝකය ලැබෙනවා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. තිබ්බට වගාවකදී පෝර වශයෙන් අපට යොදා ගන්න පුළුවන් ගීසීරියා, වල් සූර්යකාන්ත, ඒ වගේම තමයි කුවක් අතු. ඒ වගේ දේවල් යොදද්දී කවදාවත් ඔයාලා ඒවා ශාකේ මොලට යොදන්න එපා. සාමාන්‍යයෙන් අඩි දෙකක් විතර ඈතින් තමයි අපි ඒවත් යොදන්නේ පෝර වශයෙන්. තිබ්බට වගාවක් මේ විදිහට ආරම්භ කළොත් එම ඔයාලා ලොකු ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්.